මේ රටේ කිසිම දේශපාලනඥයෙක් කත ගැහුවේ නැහැ මත්ද්‍රව්‍ය වලට. මම මත්ද්‍රව්‍ය සටන පටන් ගත්තා. මේ රටේ දරුවන් සුරකිමු කියන ජාතික වැඩසටහන. මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පුළුල් ජාතික වැඩසටහන. රටේ ඊටාම අසරණ වෙලා ඉන්න වකුගඩු රෝගීන් පිළිබඳව වැඩසටහන. මේ වැඩපිළිවෙළවල සාර්ථකත්වයේ වගේම ඒවට කොතෙකුත් අභියෝග තිබෙනවා. මත්ද්‍රව්‍ය වගේ ප්‍රශ්නයක් ගත්තාම අද එහි තිබෙන ප්‍රබලකම නිසා අලුත් නීති රීති හැදුවා. තිබෙන නීති රීති ක්‍රියාත්මක කළා. අලුත් වැඩසටහන් හැදුවා. අවසානයේ මම තීන්දු කළේ මරණීය දණ්ඩනය දෙන්න. මේකේ තිබෙන ප්‍රබලකම නිසා ලංකාවේ ඉන්න ලොකු මහත්තුරු ඔක්කොම පාරට බහැලා වගේ හයියෙන් කෑ ගහලා කිව්වා බෑ මරණීය දණ්ඩනය දෙන්න බෑ කියලා. අපරාධකාරයෝ අප්පුඩි ගහන්න පටන් ගත්ත රටේ. ජනාධිපතිට ඕනේ අපිව මරන්න. හැබැයි අපිව බේරගන්න මිනිස්සු ඉන්නවයි කියලා. මේ රටේ අපරාධකාරයෝ පාතාලයෝ මත්කුඩුකාරයෝ රතිඤ්ඤපත්තු කරන්න පටන් ගත්තා. අපේ රටේ මරණීය දණ්ඩනය එපා කියලා බලවතුන් සියලු දෙනා කියනකොට ඒ සටනේ මම තනි උනේ නැහැ. ජනතාවගේ පැත්තෙන් ගත්තාම මේ රටේ ජනතාව 90%ක් මරණීය දණ්ඩනයට කැමතියි කියලා මම දන්නවා. අවුරුදු 16කට පස්සේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ඇමරිකාවේ ස්ත්‍රී දූෂිතයින් ළමා අපචාර කරන අය මරණීය දණ්ඩනය දෙන්නේ නැතුව පාලනය කරන්න බෑ ස්ත්‍රී දූෂණ සහ මරණීය දණ්ඩනය කියලා. මම මරණීය දණ්ඩනය දෙන්න තීන්දුව කළේ කුඩුකාරයින්ට.